COVID-19 වෛරසය ආසාදනීය මෙහෙතුවෙන් මෙරට එක් දිනක් තුල සිදු වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඊයේ පසුරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. එම සංඛ්‍යාව 186ක්. ඒත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 6790ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා කළ COVID මරණ 186 අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 147 දෙනෙකු වන බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 3806ක්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 373165ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කෙරෙන් 318714 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 47661 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. डेल्टा कोविड प्रभेद वू विकृति प्रभेद संबंधी सिदुकल नवतम पारेषण वार्ताव अद सौख्य अमात्याशय वित भार दिन पाव श्री जयवर्धनपुर विश्वविद्यालय वैद्य आचार्य चांदिम जीवांतर महता प्रकाश कला ओहु वेडि दुरटक ट्वीट पणिविडයක් නිකුත් කරමින් සඳහන් කළේ මීට පෙර මෙරට පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිනේ වූ අයෙකුට රෝග ලක්ෂණ පෙන්වීම සිදු කරන්නේ දින 5-8 අතර කාලය තුල බවයි. නමුත් මේ වන විට පවතින ප්‍රභේදය ආසාදිනේ වූ පුද්ගලයෙකු රෝග ලක්ෂණ වෛරසය ආසාදිනේ වීමෙන් පසු දින 1-8 අතර කාලය पेन्वेन बवत् सदहान करते बनपा මේ අතර කොරෝනා වෛරස මර්ධන එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය ට්වීට් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ එන්නත්කරණය හරහා මෙම රෝගය පැතිරීම අවම කර ගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් සිදු කළ හැකි බවයි. ඉන්දීය රජයෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙන ඒම සඳහා පසුගිය 17 වෙනිදා ත්‍රිකුණාමලය වරායෙන් පිටත් වූ शक्ति नौकाव पसुगे 18 वेनिदा चेन्नई वरायट लंगा वी तिबेनवा. एम सायनिक ऑक्सीजन तोगे रगत शक्ति नौकाव अद अलियम चेन्नई वरायन श्रीलंकाव बला पिटत वू बव नाविक हमुदाव प्रकाश कला. එමෙන්ම තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දිය නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුදෝපකරණ සහ සැපයුම් ප්‍රවාහනය සඳහා යොදාගනු ලබන තවත් නෞකාවක් ඉන්දියාවේ විශාඛාපට්ටනම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් එළඹෙන 22 වෙනිදා සහ 23 වෙනිදා කොළඹ වරායට සෙන්දු වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍යයකගේ ප්‍රකාශ කළා. හැටන් දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 17 දිනෙකට ගත වූ දින කිහිපය තුළ COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙවන විට තහවුරු වී තිබෙනවා. දික්කොය මූලික රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු, හෙදියන් 6 දෙනෙකු, කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි මෙහිදී තහවුරු වුණේ. සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් භගවන්තලාව ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත් වූ විවාහ මංගල උත්සවයක් නතර කිරීමට භගවන්තලාව පොලිසිය නිලධාරීන් සහ භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. භගවන්තලාව අරියපුර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක විවාහ මංගල්‍යයක් ලියාපදිංචි කිරීම සඳහා භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් අනුමැතිය ලබාගෙන එයට පටහැනිව කටයුතු කරමින් 100කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන විවාහ මංගල උත්සවය පවත්වමින් සිටියේදී අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම වැටලීම සිදු කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.